සූබවයි හිරු මාධ්‍යාලයට වාර්තා කරුවේ. අපි අවධාරණය කරනවා මේ රජයට ඉදිරි පවත්වන මහා මැතිවරණය අනිවාර්යයෙන්ම නව මැතිවරණ ක්‍රමයක් හඳුනාගෙන කළ යුතුයි. ඒක උත්තරයක් වශයෙන් කියන්න ලෑස්ති වෙන්න මේටි කරගන්න කල්මාද. කවුද අපි දවසේ කියලා අපි අවුරුදු ඉල්ලුවේ? දෙයිනේ 36 අවුරුද්දක් ඉන්න පුළුවන් අපිට අල බහිනකම් මේ තැඹේකම් ඉන්න බැරිද? ඒස උන අවුරුදු දෙකක්ම ගන්න. අපට හදිසියක් නැහැ. ඒ වගේම අල්ලස්සා දූෂණ වංචා කොමිෂම. ඒකේ නිලධාරීන් කියනවා අපිට අවශ්‍ය ප්‍රමාණයට වාහන නැහැ, නිලධාරීන් නැහැ, කාර්යාල පහසුකම් නැහැ. දින පොදුම කතාවක්. එහෙම මදිනම් රජය කළ යුත්තේ තවත් අතිරේක අල්ලස්සා දූෂණ වංචා කොමිෂනක් පත් කරන්න. මේවා ප්‍රමාද කරන්න එපා. මිනිස්සුත් අතුරුදහන් වෙලා හුඟුද නැද්ද? ඊට ෆයිල් ටිකත් අතුරුදහන් වෙයි. අන්තිර ඔක්කො පුස්සක් වෙයි. එහෙම පූ කරන්න එපා. ඒක ප්‍රමාද කරන්නේ කියන එක අප රජයට බල කරලා කියනවා. දැඩි ආරක්ෂාව මැදියේ වෙලේ සුදා අද අධිකරණයට ඉදිරිපත් කරයි. මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට චෝදනා ලැබ දැනට රැඳවුම් නියෝග මත සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා අද කොළඹ මහ අධිකරණයට බලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබේ. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවන් අධිකරණ පරිසරයට යෙදවීමෙන් අනතුරුවයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ. ඉදිරිපත් කළ චෝදනා 57ටම තමන් නිවැරදිකරු බව වෙලේ සුදා අද අධිකරණයේදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාර්තු 23 වනදා මෙම නඩුව විභාගයට ගන්නාමෙන්ද එතෙක් සැකකරු රැඳවුම් හරේ තබා ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝ නියෝග කළ බවයි ජනමාධ්‍ය වාර්තා කරනුයේ. අද විනිමය අනුපාත 1 ඕස්ට්‍රේලියානු ඩොලරයක ගණන් මිල රුපියල් 101.54යි, 1 ඇමරිකානු ඩොලරයක ගණන් මිල රුපියල් 130.77යි, 1 ඕස්ට්‍රේලියානු ඩොලරයක ඇමරිකානු 78යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. සාර්ථක ප්‍රථම විදෙස් නිල සංචාරයෙන් පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පෙරලා පැමිණෙයි. ජගත් මානව හිමිකම් වාර්තාව එළි දැක්වීම කල්දැමීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිත් සෙයිද් අල් හුසේන් ගත් තීරණයට ඇමරිකානු සහය. රටට ආදරය කරන ජනතාව කරන ඉල්ලීම් තමාට ඉවත දැමිය නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාස 3කට වඩා විපක්ෂයේ නොසිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. දැඩි ආරක්ෂාව මැදියේ වෙලේ සුදා අද අධිකරණයට ඉදිරිපත් කරයි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්තිමින් සමාප්තයි. Listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. මීළඟට අප වෙත ලැබී ඇති ප්‍රජා නිවේදන කීපයක්. ශ්‍රී ලංකා සංගමයේ සංවිධානය කරන නිදහස් දින සැමරුම සහ 2014 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලැබූ දූ දරුවන් හට උපහාර පිදීමේ උත්සවය පැවැත්වෙන දිනේ 2015 පෙබරවාරි 22 ඉරිදා සවස 6ට පැවැත්වෙන ස්ථානයේ ෆොක්ස් වැලි කොමියුනිටි සෙන්ටර් අංක 183 ෆොක්ස් වැලි රෝඩ් වරුංගා. වැඩි විස්තර සඳහා මතන්න හේමා 04.17.721 ඉරන්ති 04.97.78.32.8. ඔස්ට්‍රේලියන් ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකා ඇසෝසියේෂන්ස් මගින් සූදානම් කරන එක් පිළට 6 දෙනා ක්‍රීඩා කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන දිනේ 2015 පෙබරවාරි 22 ඉරිදා පෙරවරු 8:00 සිට සවස 6 දක්වා පැවැත්වෙන ස්ථානයේ මෙඩෝ බැංක් පාර්ක් කෝන කොන්ස්ටිටියුෂන් Road and Moss Avenue Meadowbank වැඩි විස්තර සහ කණ්ඩායම් ලියාපදිංචිය සඳහා අමතන්න මාලින් පෙරේරා 04.31.235.515. මරිසෙල් ගුණතිලක හෙක්ටර් ඩයස් ඇතුළු ඩී මේජර් වාදක කණ්ඩායම සහභාගී වන වැලන්ටයින් ඩිනර් ඩාන්ස් පැවැත්වෙන දිනේ 2015 පෙබරවාරි 20 සිකුරාදා සවස 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන ස්ථානයේ බෝමන් ශාලාව ප්ලැක් ටවුන් රාත්‍රී භෝජනයේ ඩිෂ් කේටරින් වෙතින්. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහාම තන්න දීපාල් 04.25.234.345 වජිත් 04.14.637.24 30.43.0.4.516.6. ලංකාරාම විහාරස්ථානයේ ආධාර පිණිස පැවැත්වෙන ආහාර සල්පිල පැවැත්වෙන දිනේ 2015 පෙබරවාරි 28 සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන ස්ථානයේ රෝස්ලි ප්‍රජාශාලාව අංක 645 පෙනටිස් පාර කාලින්ෆර්ඩ්. බුරියානි ආප්ප ඉන්දියාප්ප කොත්තු රොටි ආදී ශ්‍රී ලාංකික ආහාර පාලවලින් සපිරි මෙම ආහාර සල්පිලට පැමිණ ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ ඉදිරි වැඩ කටයුතු වලට දායක වෙන මෙන් දායක සභාව දන්වා සිටී. මියුරු රසයි එවුම් හඳයි සමන් දුරට විදුර
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ඩී මේජර් වාදක කණ්ඩායම ප්‍රථම වරට සිඩ්නි නුවරදී සඳවත පී දෙලමේ යාමේ ඔබේ හද දිනු කැන්ඩි ලමිස්සි මරිය සෙල් සමගින් එන් සමර් නයිට් වැලන්ටයින් දින ඩාන්ස් පෙබරවාරි 20 වන සිකුරාදා සවස 7ට බ්ලැක් ටවුන් බෝමන් හෝල් හිදී එන්න ඩී මේජර් සමග විනෝද වන්න. ප්‍රවේශ පත්‍ර සහ වැඩි විස්තර සඳහා අමතන්න දීපාල් 04252 43 45 වජිත් 04 14 63 72 64 තිස්ස 04 30 04 51 66 වේලාව රාත්‍රී 10:00 වෙලාව විනාඩි 50යි තවත් මිනිත්තු 10ක් පමණයි අපිට තිබෙන්නේ ඔබ සමග රැඳී සිටින්නට. ඉතින් අප මේ සූදානම් වන්නේ මේ වෙන විට ලෝක කුසලන තරගාවලිය ක්‍රිකට් ලෝක කුසලන තරගාවලිය ආරම්භ වෙලා තියෙන ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරක රටවල් හැටියට කේන්ද්‍ර කොටගෙන පසුගිය සෙනසුරාදා ආරම්භ වුණේ මෙම තරගාවලිය. ඉතින් ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයේ පෙරදවීමට සමත් වුණා ඕස්ට්‍රේලියාව විසින් පළමු තරගයේදීම සෙනසුරාදා පැවති තරගයේදී. ඒ සමගම ප්‍රබල නවසීලන්ත පිළහමුවේ ශ්‍රී ලංකා පිළට පසුබානට සිදු වුණා. තරගමාලාවේ පෙර සිටම අනුමාන කර පරිදි වේග පන්දු යවනන්ගේ බලයනිය දුර්වල ලෙසයි තරගයට අවතීර්ණ වුණේ. ලසිත් මාලිංගගේ පන්දුවාර 10 ලකුණු 84ක් ප්‍රතිවාදීන් ලබා ගන්නට සමත් වුණා. ඒ වගේම කුලසේකර පන්දුවර 8 යවනු ලැබී ඒ පන්දුවර 8 ලකුණු 78ක් ලබා දුන්නා ඔහු ප්‍රතිවාදීන්ට. කඩුලු 6ක් ලකුණු 131කට කඩුලු 6ක් දැවිලා ලකුණු 131ක් ලබා ගැනීමට නවසීලන්ත පිළ සමත් වුණා. ප්‍රබල ස්ථාවරයක් ගොඩනගා ගත්තා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතරින් ටීඑම් ඩිල්ෂාන් තම සුපුරුදු ප්‍රහාරාත්මක ප්‍රතිහරණයෙන් බැහැර වෙලා ආරක්ෂාකාරයෝ පන්දුවට පහර දීම තෝරාගෙන තිබුණේ. පන්දු 41කදී ඔහු ලකුණු 24ක් පමණයි ලබා තිබුණේ ඔහු දැවී ගියායි අවස්ථාවේදී. මහේලා ජයවර්ධන ලකුණු නොලබාම දැවියාම එක්තරා විදිහකට පරාජය පෙරනිමිත්තක් වුණා කිව්වොත් නිවැරදි. ලකුණු 131ක් වැනි ඉලක්කයක් කරා යන විට සෑම ක්‍රීඩකයෙකුගේම පිතිකරුවෙක්ගේම දායකත්වයේ ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම තරගයෙන් අනතුරුව ප්‍රකාශ කරේ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරේ පන්දු යැවීම පන්දු රැකීම වගේම පිතිකරණයේ උසස් මට්ටමක නොතිබීමෙන් පරාජය හිමි වූ බවයි. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6කට ලකුණු 331ක් ලබාගත් නවසීලන්තයේ පෙරේදා ස්කොට්ලන්තය සමග තරඟ වැදුනා. එහිදී ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 142කට සීමා කළත් එම ලකුණු 142 ඉක්මවා යාම සඳහා කඩුලු 7ක් බිලිදීමට සිදු වුණා නවසීලන්ත කණ්ඩායමට. ඉතින් ස්කොට්ලන්ත පන්දු යවන්නන් මැනවින් පන්දු යවව බව තහවුරු වුණා. විශේෂයෙන්ම ප්‍රබල නවසීලන්ත කණ්ඩායම කඩලු 7කට ලකුණු 143යි ලබා ගත්තේ. ශ්‍රී ලංකා පිළට එරෙහිව නවසීලන්ත පිළ ලබා ගත්තා කඩලු 6කට ලකුණු 331ක්. මෙහිදී පැහැදිලිවම පේනට තිබෙනවා වෙනස පන්දු යැවීමේ වෙනස පන්දු රැකීමේ වෙනස. ඒ වගේම පන්දු යැවීම පන්දුවට පහර දීම වගේ කියන අංශ දෙක තුනම ආලෝක කුසලන් ක්‍රිකට් තරගාවලියකදී ඉතාම උසස්ව තිබී තිබේ. අපි දැක්කා ඕස්ට්‍රේලියා එංගලන්ත තරගයේදී එංගලන්ත පිළේ පන්දු රැකීම උසස් තත්වයක පැවතුනේ නැහැ. ඔවුන් තරගයේ පරාජය වන්නට එක හේතුවක් වුණා මේ පන්දු රැකීම. ඉතින් ඒ නිසා ඉදිරි තරගවලදී වේග පන්දු යවන්නගේ බලයනිය උසස් මට්ටමකට ගෙනා යුතුම තිබෙනවා. ඉතින් චමින්ද වාන්ස් සහ මේ වෙන විට රුමේෂ් රත්නායක මේ පිළිබඳ අවධානය යොමු කරනවාට නිසකයි. විශේෂයෙන්ම රුමේෂ් රත්නායකගේ කොන්ත්‍රාත්තුව ඉවර වීමට තිබුණා පෙබරවාරි 22 වෙනිදා. එය නැවත වතාවක් දික් කරලා තියෙනවා, දීර්ඝ කරලා තියෙනවා මේ සහාය අවශ්‍ය නිසා. මීළඟට බැලුවොත් අපි පූල් ඒ එකේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ. නවසීලන්තයේ ජයග්‍රහණ දෙකක් වාර්තා කළා ශ්‍රී ලංකාවට එරෙහිව සහ ස්කොට්ලන්තයට එරෙහිව. ඒ අනුව ඔවුන් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණ එකක් වාර්තා කරා එංගලන්තයට එරෙහිව. බංග්ලාදේශය ජයග්‍රහණ එකක් වාර්තා කරා ප්‍රථම වරට තරගාවලියට සහභාගී වූ අෆ්ගනිස්තානය පරදවල. ඊළඟට පූල් බී කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදොව පිළ අයර්ලන්තයේ අතින් පරාජයට පත්වීම අදාහගත නොහැකි වුණා. 20-20 තරගාවලි වලට බටහිර ඉන්දිය කොදොව ක්‍රීඩකයන් බිලියුණු නිසා මෙලෙස
ස්කොට්ලන්තයට නැතන් අයර්ලන්තයට පරාජය වීමට සිදුන බවයි බටහිරින් දෙ කොදෙව් පිළේ හිටපුනායක ක්ලාවි ලොයිඩ් ප්‍රකාශ කරලා තිබුණේ. ඒ වගේම පූල් බී කොටසට අයත් තියෙන දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව, ඉන්දියාව ජයග්‍රහණය වාර්තා කළා පකිස්තානයට එරෙහිව, අද සවස සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කරා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව. මේ වෙන විට ලකුණු මට්ටම බැලුවොත් පූල් බී එක, ඒ කියන්නේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සිටින කණ්ඩායම් බැලුවාම නවසීලන්තයේ තරඟ දෙකක් ජයග්‍රහණය කරලා ලකුණු හතරක් සහිතව සිටිනවා ඉදිරියෙන්ම. ඔස්ට්‍රේලියාව එක තරඟයක්කට සහභාගි වෙලා එක තරඟයක් ජයග්‍රහණය කරලා ලකුණු දෙකක් ලබාගෙන තිබෙනවා. බංග්ලාදේශය එක තරඟයකට මුහුණ දීලා එක ජයග්‍රහණයක් ලබාගෙන ලකුණු දෙකක් වශයෙන් සිටිනවා. ඉතිරි ශ්‍රී ලංකාව, අෆ්ගනිස්තානය, එංගලන්තය සහ ස්කොට්ලන්තයේ තරඟ එක බැගින් ක්‍රීඩා කළත් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුණේ නැහැ. පූල් බී බැලුවොත්, නැත්තම් පූල් බී එකට අයිති කණ්ඩායම් බැලුවොත්, ඉන්දියාව, දකුණු ආප්‍රිකාව, අයර්ලන්තයේ තරඟ එකකට සහභාගි වෙලා ජයග්‍රහණය කරලා ලකුණු දෙක බැගින් ලබාගෙන තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම තරඟ දෙකකින් එකක් ජයග්‍රහණය කළ ලකුණු දෙකක් ලබාගෙන සිටිනවා. පටහිරින් දෙව කොදෙව් සහ පාකිස්තානයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එක තරඟයකට සහභාගි වුණා. ඒ ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අපට වැදගත් පූල් බී තරඟ කාල සටහනේ ඉරිදා ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර තරඟය පැවැත්වෙනවා නවසීලන්තයේ ඩෙනඩීන්වලදී. ඒ වගේම සෙනසුරාදා ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරඟය බ්‍රිස්බේන්හි පැවැත්වෙනවා. මේ වෙන විට හෙට සිට ඇතිවෙන තද සුළිසුළං තත්ත්වය නිසා තරඟයේ පැවැත්විය හැකිද යන්න පිළිබඳව සැක සංකා මතුවෙලා තියෙනවා. ඒ අනුව බොහෝ විට තරඟය පැවැත්වුණේ නැත්නම් ඔස්ට්‍රේලියාවට එක ලකුණකුත්, බංග්ලාදේශයට එක ලකුණකුත් හිමිවීමට ඉඩකඩ තිබෙනවා. මෙහිදී ඔබට මතක ඇති එංගලන්තයේදී ප්‍රථම වතාවට ලෝක කුසලන් තරඟාවලියකදී ඔස්ට්‍රේලියාව පරදිනවා බංග්ලාදේශයට. එයත් මේ බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට සීගන්වමින් සිටින්නේ ඔවුන්ට ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට හැකියාවක් තිබෙනවා කියලා ඔවුන් උසස් මානසික තත්වයක සිටයි මේ වෙනුවට තරඟයට සහභාගි වෙමින් සිටින්නේ. බොහෝ විට මයිකල් ක්ලාක් මෙම තරඟයට සහභාගි වීමට ඉඩ තිබෙනවා. නවසීලන්තයේ හෙට එංගලන්තයේ සමග වෙලින්ටන්හිදී තරඟ වැදීමට නියමිතයි. මෙබර තරඟාවලියේදී ටෙස්ට් වරම් ලැබීමේ අපේක්ෂාවෙන් ක්‍රීඩා කරන ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ ප්‍රබල කණ්ඩායම් සමග තියුණු තරඟවලට නිරත වන ආකාරයක්, නැත්නම් අවතීර්ණ වන ආකාරයක් දකින්නට පුළුවන්. ඉතින් මෙම තත්ත්වයේ ශ්‍රී ලංකා පිළ තේරුම් ගත යුතුව තිබෙනවා. මොකද කණ්ඩායම් හතරක් පමණයි එක ගෲප් එකකින් ඉහළ වටේට යන්නේ, ඊළඟ වටේට යන්නේ, නැත්නම් ඉහළ වටේට යන්නේ. ඒ වගේ මෙවර තරඟයේදී වැස්සෙන් තරඟ නතර කළොත් අනිවාර්යයෙන්ම ලකුණු එක බැගින් බෙදී යාමේ ප්‍රශ්නයකටත් සමහර ලාට ශ්‍රී ලංකාව මුහුණ දෙනවා. විශේෂයෙන්ම එක තරඟයක් මේ වෙන විටත් පෙරදිලා තිබෙන තත්වයක් තුළ ඉතුරු සියලුම තරඟවලින් බොහොමයක් ජයග්‍රහණය කළ යුතුයි. මේ වගේ ලකුණු එක බැගින් ලැබෙන, නැත්නම් තරඟේ පවත්වන්නට නොලැබුණොත් ඒ ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් වන බව නම් නොකියාම බැරි. ඉතින් අපි ඉදිරියටත් ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා මේ ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව. ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව කතා කරද්දී එක්තරා තවත් ප්‍රශ්නයක් මේ වෙනකොට මතුවෙලා තියෙනවා. ලෝක කුසලාන තරඟාවලියේ විනිසුරු තීරණ පිළිබඳව ගැටලු එනම් ව්‍යාකූල වන තත්ත්වයක් තිබුණා. ඊයේ නිමව අෆ්ගනිස්තාන, බංග්ලාදේශ තරඟයේදී විනිසුරු තීරණ පිළිබඳව ගැටලු නැවතවරක් පැමිණියා. ඒ අෆ්ගනිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සමීඋල්ලා ෂෙන්වාරිට තරඟයේ පන්දු යැවීම තහනම් කිරීමට තරඟයේ විනිසුරු ලෙස කටයුතු කළ ස්ටීව් ඩේවිස් ගත්තු තීරණයක්. තරඟයේදී ෂෙන්වාරි යොමු කළ පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේදී ඔහු තනතිරුව මත දිව ගියා. එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අනුව තහනම් ක්‍රියාවක්. ඉතින් එහිදී අවවාද කරනවා වෙනුවට විනිසුරුවරයා එම ක්‍රීඩකයා පන්දු යැවීම තහනම් කිරීම මේ වෙන විට ව්‍යාකූල තත්ත්වයක් ගැනීමට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා පළමු තරඟයේදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ඇති වූ තරඟයේදී විශාල ප්‍රශ්නයක් මතුණා. අවසාන විකට්ටුවේ දැවියාම් පිළිබඳව එහිදී ශ්‍රී ලංකාවේ කුමා ධර්මසේන ලබා දුන් තීන්දුවක් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. ඉතින් මේ අනුව මේ වින්සුරරුන්ගේ තීරණ පිළිබඳව ගැටලුකුත් මේ වෙන විට මතුවලා තියෙනවා. අපි ලබන සතියේදී ඔබට ඒ ඊළඟ තරඟ පිළිබඳව විස්තර ගෙනීමට සමත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ IPL තරඟාවලියේ මේ වෙනුවට ක්‍රිකට් ක්‍රීඩකයන් අලවි වෙමින් පවතිනවා, නැත්නම් වෙන්දේසි වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිස් ඉතාම ඉහළ මිලකට අලවි වෙලා තියෙනවා. ඉන්දිය රුපියල් කෝටි 7 මාරකට අලවි වෙලා තියෙනවා. ඩෙල්ලි ඩාඩේවිස් වල කණ්ඩායම තමයි ඔහු මිලදී අරගෙන තියෙන ඇන්ජලෝ මැතිස්. ඉන්දිය රුපියල් කෝටි 7 මාරකට, ඒ කියන්නේ සාමාන්‍ය